ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල බිඳකටුණු ආර්ථිකයේ ගොඩනැගීමේ වගකීම පැහැර හරින්න එපා ජනපති මහබැංකු ප්‍රධානීන්ට කියයි බිඳ පෙටි යති ආර්ථිකයේ ගොඩනැගීමට මම සූදානම් සජිත් කින් ප්‍රකාශය जनपद के दूरदर्शी नायक हेतु रटे आर्थिक शक्ति मतुना श्रीलंका निदहस पोदुचन पेर मुनकियाई प्रथमें देशीय पुआत आर्थिक पुनर्जीवने संदखा राज्य सीएलयू योजना इदिरिपत करती बना इट महाबैंक के सहाय मितिक लेबी नोमति बाव जनाधिपति गोटाबे राजपक्ष महता पवसनवा ए जनाधिपति कार्यालय पवती साकच्छावकदी सौख्य ක්‍රයිසිස් එක ඒක ඉකොනොමික් ක්‍රයිසිස් එකක් වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල් පවා සෙන්ට්‍රල් බැංක්ස් විශාල පියවරවල් අරගන්න ඒ වගේම මේ අපේ රටවට තියෙන පොඩි රටවල් වල සෙන්ට්‍රල් බැංක් මේ ප්‍රෝග්‍රෑම් එකට දානවා දැන් මේ බලන්න ෆෙඩ් කමිට්ස් ටු යූස් ෆුල් රේන්ජ් ඔෆ් ටූල්ස් ටු හෙල්ප් ද ඉකොනොමි ත්‍රූ අන්ප්‍රෙසිඩෙන්ටඩ් ටයිම් දැන් අපි මොකද්ද පාවිච්චි කරලා තියෙන ටූල් එක කිසි දෙයක් නැහැ කිසිම දෙයක් මේ වෙනුවෙන් අපේ මහ බැංකුව කරලා නැහැ ඕගොල්ලෝ ළඟ විවිධ ටූල්ස් නමයකට ඒ ටූල්ස් පාවිච්චි කරන්නට ඕන. හැබැයි අපේ මහ බැංකුව කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් නිදා ගන්න. අපි කිව්වේ රුපීස් 150 බිලියන් මේ බැංකුව වලට දෙන්න. මේ බිස්නසස් වල වැරද්දක් නෙවෙයි. පසුගිය වැරදි නිසා හැම කම්පැනි එකකටම රජයෙන් විශාල මුදලක් ගෙවන්න තියෙනවා. දැන් මේ මුදල මේ අයට සිකියුරිටි එකක් හැටියට තියාගෙන බැංකුව වලින් ඉඩ දෙන්න මේ අයට ලෝන් එකක් ගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඉකොනොමි එක දුවවන්න. මේ මනී සර්කියුලේෂන් එකනේ මේක सिंपल දෙයක් නේ මේ බේසික්ස් ඔෆ් ඉකොනොමික්ස් නේ හැබැයි ඕගොල්ලෝ මොනවද කරන්නේ ඕගොල්ලන්ගේ වැරදි එන්නේ රජවල් පිට ඕගොල්ලෝ මේ වගේ බලන්නේ නැතුව දැන් බලන්න ෆයිනෑන්ස් කම්පනීස් වලට වෙලා තියෙන වැඩේ ඕගොල්ලන්ගේ වගකීමක් නේ මේ ෆයිනෑන්ස් කම්පනීස් මේ නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම ඒව කරන්නේත් නැහැ ලීසින් කම්පනීස් ඒව කරන්නේත් නැහැ ETI එක ඒක ඕගොල්ලෝ වැරදි විදියට කරලා අන්තිමට ගෙවා ගන්න බෑ මේ මිනිස්සුන්ට සල්ලි ඊට පස්සේ දව ෆයිනෑන්ස් අපි දන්නේත් නැහැ ඒක වහලා දැන් ඒකට සල්ලි ගෙවන්න ඒව කළමනාකරණය කරන්නේ ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට්ලානේ ලක්ෂ ගණන් පඩි ගන්න මොනවද කරන්නේ මේ ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා මේ 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 ක්‍රයිසිස් එක යටතේ නිදාගන්නේ නැතුව ඕගොල්ලෝ මේ කියන මේ විවිධ ක්‍රමවේදයන් හරහා දැන් මම දීලා තියෙන ඕගොල්ලන්ට ක්‍රමවේදයක් ඒක ඕගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න මේ බලන්න අනිත් රටවල් ස්මෝල් ඇන්ඩ් මීඩියම් සයිස් බිස්නසස් බේර ගන්න කරන වැඩ කොහේ අපේ අය කරනවා එක්කෝ ඕගොල්ලෝ මාව අමාරුවේ දාන්න ආණ්ඩුව රජයට පහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ ඕගොල්ලෝ ඕගොල්ලගේ රාජකාරිය කරනවා නා මාස 8ක් දැන් මම පත් වෙලා ආපු දවසේ ඉඳලා මේ කියනවා මේ අපි ඉකොනොමි එක ගෙනියමු වැටිච්ච ඉකොනොමි එක කියලා මට ඕනේ නැහැ ගියා ආණ්ඩු කරපු වැරදි ගැන අරවා මේවා කතා කරන්න නමුත් ඕගොල්ලොම දන්නවනේ ඔය බැංකුවේ හොරකම් කරනකොටවත් ඕගොල්ලොමනේ හිටියේ ඒවයිද ඒකලන්ට සහයෝගය දුන්නේ නැන් ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි මහ ජනතාව දැනගන්න ඕන මේ වගේ නිලධාරින් එක්ක කරන්න පුළුවන් ද වැඩ මට ජනතාව දීලා තියෙනවා විශාල බලයක් මේ රට හදන්න කියලා මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න අපි මේ මේ කොරෝනා වෛරසයක් ආවා ඒක අද ලෝකේම කවදාකවත් නැති ආර්ථික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා අපිට පුළුවන් වුණා මේ ආයතනවල වැඩ කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාව බුද්ධිංශ පොලිසිය මේවා කැපවීමෙන් වැඩ කළ අපිට පුළුවන් වුණා ලෝකේ අනිත් රටවලට ඉස්සෙල්ලා මේ නැමතත් රට යථා තත්ත්වයට ගේන්න දැන් අපිට තියෙන මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න ඒකක තියෙන ඕගොල්ලන්ගේ අතේ දැන් ඒක අපි කරන්න මට ඉඩ දෙන්න මම කියන ක්‍රමය නැත්තම් මොනවද ඕගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ ඕගොල්ලන්ගේ යුතුයකමක් නේ මෙයාගේ අවස්ථාවක මේ රටේ ඉන්න ලොකම ඉකොනොමිස්ට්ලා ඉන්න තැනක ඕගොල්ලන්ගේ යුතුයකමක් නෙවෙයිද මේකෙන් එන ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්න මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ මොනවද කරන්න කියලා තියෙන්නේ මොනවද මට දීලා තියෙන උපදේශ මොනවත් නැහැ මම කල්පනා කළා මේවා බලලා මම කියපු එක කරන්නවත් ඕගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ නැහැ ඒකටත් බ්ලොක් කරනවා මට කියන්න තියෙන එච්චරයි කරුණාකරලා මම කියන දේ අපුරු කරන්නේ නැත්තම් ඕගොල්ලන් එක හෙට උදේ වෙනකොට දෙන්න මම වැරද්දක් නම් කියන්නේ කතා කරලා කියන්න මම මේ කියන දේ වැරදි නං
බින්දවැටියේ ආර්ථිකය නැවත ගොඩනැගීමට තමන් ඉදිරියේදී නායකත්වය ලබා දීමට සූදානම් බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බීරිගම ප්‍රදේශයේ පැවති ජන අමුව අදවන විට අපේ රටේ ජනතාව සහ මුලින්ම අනාථ වෙලා අද රටට ශක්තිමත් පාලනයක් නැහැ නායකත්වයක් නැහැ වැඩපිළිවෙලක් නැහැ සමස්ත ජනතාව මහ ප්‍රපාතයකට වැටිලා අපි නායකත්වය දෙනවා මේ රටේ ආර්ථික පුනර්ජීවය නැවතත් වඩා ක්‍රියාත්මක කරන්න ජනතාව ආණ්ඩුවට කියන්නේ මේ රටේ මිනිස් සම්පතේ කකුල් දෙක ළඟට ඇවිල්ලා සේවය කරන්න කියලා ශක්තිය ලබා දෙන්නේ කියලා මේ රටේ පාලකයන්ට තේරෙන්න ඕන මේ රටේ ජනතාවගේ හෘද ස්පන්දනය අපිට හොර ඩීල් නැහැ අපි ඩීල් ගහන්නේ නැහැ අනික් කාරණාව මම කියන්න කැමතියි මොනම හේතුවකටවත් මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ඔය එක එක කුක්කොත් එක්ක අපි එකතු වෙන්නේ නැහැ කියන එක මම කියන්න කැමතියි අපි ළඟ පොලිටිකල් ඩීල් නැහැ බැංකු මංකොල්ල කාපු ඩීල් නැහැ බෞද්ධ විරෝධී දේශද්‍රෝහී බලවේග දැන් වෙනත් පැතිවල ඉන්නේ සැබෑ බෞද්ධකම පිරිසිදු බෞද්ධකම සැබෑ දේශමාමකත්වය තිබෙන්නේ වෙන කොතනවත් නෙමෙයි සමගි ජන බලවේගය දුරකතනය සමගයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් සඳහා පසුගියදා සංවිධානය කර තිබූ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය සාහසික දේශපාලනය විසින් නවතා දැමීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම් හිටපු රාජ්‍ය මාත්‍ය දැසිරි ජයසේකර මහතා පවසනවා. අපි ආණ්ඩුව විදියට බිලියන 200ක් අච්චු ගහලා දිනවයි කියන කාරණේ කතා කරලා තිබුණා. පහුගිය කොවිඩ් කාලවකවානුව තුල අපිට දැනගන්න ලැබිලා තිබෙන ප්‍රමාණය අනුව බිලියන 140ක මුදලක් මේ ජනතාව තුල එකතු වෙලා තිබුණා. ඔවුන්ට බඩු ගන්න එළියට යන්න හම්බුන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න ගන්නවක් තිබුණ නිසා. බැංකුවල තිබුණ සංචිත මං හිතන්නේ විශාල වශයෙන් අඩු වුණා. ඒ නිසා බිලියන 140ට සමාන මුදල් ප්‍රමාණයක් මහා බැංකුව විසින් අදාළ බැංකුවල නිකුත් කරා. ඒ අනුව තමයි මහ බැංකුව තීරණය කරේ බිලියන 200ක විතර ප්‍රමාණයක් මුදා හරින්න අදාළ බැංකුවට. එතකොට පැහැදිලිව මෙය මුදල් අච්චු ගැසීමක් නෙවෙයි. 2015 මහ බැංකුව මංකොල්ලයක් එක්ක. එදා තමයි අත්ත වශයෙන්ම මුදල් අච්චු ගන්න සිද්ධ වුණේ. හිටපු ජනාධිපතිතුමා සහභාගී වන උත්සවයක්දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නැවතීම කටයුතු කරා. මේකෙදී එතුමා බොහොම පැහැදිලිව ඒ ප්‍රදේශීය සහකාර මැතිවරණ කොමසාරිස්ගේ අවසරය අරන් තිබුණා. හැබැයි පරීක්ෂා කරන්න ආපුවාම ඒ දෙන තිලින පතේ තියෙනවා මම ඔබට මෙය පුද කරමි හරි මොකක් හරි වචන. මේක තමයි ප්‍රශ්නේ. උපහාර දැක්වීමේ උළලක් ඒකෙදී සාමාන්‍යයෙන් සහතිකයක් හෝ තිලිනයක් දෙනවා නම් මම ඔබට මේ පුද කරමි හරි මොකක් හරි ගන්න දාන්නේ නැතුව වෙන එකක් දාන්න දෙන්නේ නැහැ. ඉතින් මේකෙන් සිද්ධ වුණේ වෙන එකක් නෙමෙයි. විශ්වවිද්‍යාලේ තේරුණු දරුවන්ට මේ අවස්ථාව ලබා දීම සාහසික දේශපාලන විසින් නතර කිරීම තමයි තියෙන ප්‍රශ්නේ. ජනතාව මත පටවා තිබෙන ආර්ථික පීඩනයෙන් ජනතාව මුදවා ගැනීමට තම රජය කෙටතේ කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අද මිල පාර්ලිමේන්තුවේ තියෙනවා මිල පාර්ලිමේන්තුවක් නැහැ. හිටන මිල ගණන් ණය කරනවා. පරිපූර්ණ රුපියල් 200යි අද කිලෝ එක. මිලි 800යි. සීනි 150යි. මට ලයිට්ව කියවන්න පුළුවන්. ඇයි මේ කොට මිල පාර්ලිමේන්තුවක් නැත්? කොහොමද අපේ ජනතාව ජීවත් වෙන්නේ? අපේ ආණ්ඩුවේ ප්‍රථම කටයුතු වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දරාගන්න පුළුවන් ආකාරයට අපි යාපාන ආණ්ඩුව තිබ්බ කාලේ අපි හෙපෙන්නුව මොන මොන අනුපාතයක් තිබ්බත් අපි භාණ්ඩ මිල ස්ථාවර තබා ගත්තේ නැද්ද තවත් අඩු කරගන්න ගිහිල්ලා මේ දැන් මේ පරිපූර්ණ ගෑවේ මට දැන් 100 200ක් විශ්වාසයි රජයේ 113 ගන්න බෑ ඉදහස වගේ පැහැදිලි ඉතින් අපි ජනතාවගේ ඉල්ලීමක් කරනවා ආණ්ඩුව නිදියම නැත්තම් අබෝතු වාසිය පස්සේ පීඩනය මීටර වැඩි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී නායකත්වයේ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මිනිසුන්ගේ අලුත් බලාපොරොත්තුවක් තිබ්බා ගෝඨාභය ගැන. ගෝඨාභය දිහා බලලා බැලුවා ලීකුවා නියුදියා, බැලුවා මහතිර් මොහමඩ් දියා, බැලුවා ජෙනරල් පාක් දියා, බැලියා ඩෙන්සියාව පින් දියා චීනේ. එහෙමයි මිනිස්සු බැලුවේ ඒ පිරිස. දැන් කොරෝනා වසංගත කලමනාකරණේ පාලනය හරහා ඔහු තවත් වාකුඩට ගියා. ඒ නිසා රට ඇරිච්ච ගමන් සංචාරක ලංකාවට එයි. එහෙනම් අපි ඒකට ලැහැත්ති කරනවා නෝරේලි. අපේ රට රටේ ආර්ථිකය බොහොම වේගෙන් පොහොසත් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් කරා ගෙනියන්න පොදුජන පෙරමුණට ශක්තිය තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. රුපියල් 5000 දෙනෙක් වැඩසටහන වගේම කෑම බීම ටික ගෙදරට එන වැඩ යුගයක් පත් වුණා.
ඉතින් මේ සියල්ල කලේ ඇමරිකාවේ ට්‍රම්ප්ට බැරි වෙච්ච දේ මේ රටේ රාජ්‍ය නායකයා විසින් කරපු නිසා ඒ නිසා තමයි අද අපි මෙච්චර මාස ගාණක් ගිහිල්ලත් අපි සතුටින් බොහොම සුළු මරණ සංඛ්‍යාවක් තමයි මේ රටේ සිදු වුනේ විශේෂයෙන්ම මූල්‍ය ආයතනවල නිලධාරීන් නෙමෙයි මේ සලුපට අස්සේ ඉන්නවා මූල්‍ය ආයතනවල හිමිකරුවෝ සමහර මූල්‍ය ආයතනවල හිමිකරුවෝ අතරමැද්දි තැම්පත් බාර අරගෙන පැනලා දුවන තත්ත්වයක් අපිට දකින්න පුණුවන්කම ලැබෙනවා ඒ නිසා ඒ මූල්‍ය ආයතන හිමිකරුවන්ට පැනල යන්න පුණුවන් වාතාවරණයක් නැහැ ඒ තැම්පත් කරුවන් වෙනුවෙන් ලැබිය යුතු සහන ලබා දීමට උන් කටයුතු කරන්න ඕනේ ඉදිරි කාල පරිච්ඡේදය තුළ එසේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග රජයේ හැටියට ගන්නවා කියන අනතුරු ඇඟවීම තමයි මේ ඉදිරිපත් වෙන්නේ මහ බැංකුවේ සිටුවීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කළද එහි කිසිදු වගකීමක් තමන් සතුව පවරාඩු තිබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවා අපි ඉල්ලනවා මහ බැංකුවෙන් ඔබතුමලා දීලා තියෙනවා නම් 104ට කරුණාකර පෙන්නලා දෙන්න කාටද දීලා තියෙන්නේ මොකද හැම දිනාතම මේ තියෙන පීඩනය අද දැනිලා තියෙනවා දැන් මහ බැංකුව ගැන කතා කරා දැන් ඔබේ නමයි මහ බැංකුවේ නමයි එක එක වගේ එක එකක් වගේ තමයි දැනෙන්නේ ඔබතුමා දැනගෙන හිටියද මේ මූල්‍ය ආයතන තිබුණා 11000 කියලා මේ පුවත්පත් වාර්තා කරලා දිනවා මේ රෙජිස්ටර් වෙච්ච නැති ඔබතුමා ඒක අල්ලගෙන හිටියද නෑ මොකෝ මේ මහ බැංකුව මගේ යටද තිබ්බේ මම මුදල් අමාත්‍යාංශයක අරක්කු නැති තැබෑරුමක් දීවා වගේ තමයි ඔබතුමලා එහෙම කිව්වට මහ බැංකුව අපේ යටද නෙමෙයි තිබ්බේ කවුද ඒ සම්බන්ධයෙන් කරපු ඒ උසාවි ගිහිල්ලා ප්‍රශ්න ඇති කරේ කොයිගොල්ලේ හැම මන්ත්‍රීවරයම ඉන්නේ අපේ මහ ගෙදරින් ගිහිල්ලා ওই කුලී ගෙදර ඉන්න කට්ටිය. ඉතින් කරුණාකර මේකේවත් සීලාචාර කමකින් යම් තැනේ නවත්ත නිකරුණේ අද අද යන්නේ නැතුව. අහන්න ගිහලා ඒගොල්ලෝන්නේ. අපි නම් කළා තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යම පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.